හඳුරන්න වෙලා අවුරුදු 20ක් වගේ කාලයක් වුණා. ඒ කියන්නේ විජේ මුලින්ම චිත්‍රපටියට අපේ ක්ෂේත්‍රයට පිවිසිච්ච කාලේ ඉඳන්ම අපි ඉතා කිට්ටුව ආශ්‍රය කළා ඔහු නැති වෙන කල්ම. අපි කවදාකවත් විජේත් එක්ක මොන හේතුවක් නිසාවත් මොනම විදිහේවත් අමනාපකමක් ඇති කරගත්තේ නැහැ. මම විතරක් නෙවෙයි විජේ අපේ ක්ෂේත්‍රයේ වැඩගෙන සියලු දෙනා අතරම ඉතාම ප්‍රියතම පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණා. විජේ කලාකාරයෙක් වශයෙන් අංශ කීපයකින් ඉතාම දක්ෂයෙක්. ඒ හැම දක්ෂකමටම වැඩිය මම අගය කරන විජේ ගාව තිබිච්ච මිනිස්කම අපිට ඉතා කලාතුරකින් මුණ ගැහෙන හොඳ මනුස්සයෙක් විජේ. ඒ ප්‍රාර්ථනා කරනවා සසරේ වසන සුරු විජේට මේ වගේ අවාසනවන්ත සිද්ධියකට මුණ පාන්න සිද්ධ වෙන්න එපා. විජය අපි නැති වුණා එච්චර කියන්න තියෙනවා. මම හිතන්නේ මේ විජය ඔබත් විජයත් අතර ඇති සම්බන්ධතාවය දැන් මේ දක්වා චිත්‍රපට සිනමාවේ චිත්‍රපට රාශියක ඔබ දෙදෙනා මේකට ඉඳලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී විජයට උණු මේ විපත ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ? බලවත් ලෙස කම්පාවට පත් වුණා. මොකද විජයගේ මගේ මිත්‍ර සම්බන්ධය අපි මේ වෙන කිසිම මට්ටමකින් නෙමෙයි, අපි ආසල් සමේ මිතුරු. අපි ඉතාම කිට්ටු ආශ්‍රයක් ඒ යුගයේ ඉඳලම තිබුණා. මොකද කලාතුරකින් වෙන විදිහට එකට එක පන්ති ඉගෙන ගත්ත දෙන්නෙක් එකම වෘත්තියේ යෙදුණා. අපි අදහස් අතින් සමහර විට විවිධ වෙන්න ඇති. නමුත් අපේ මිත්‍රත්වය කවදාවත් ඒ නිසා පළුදුන්නේ නැහැ. මිත්‍රත්වයකට වඩා බැඳි සහෝදරත්වයකින් විශේෂයෙන්ම කර්මාන්තයේ කටයුතු කරද්දි පෞද්ගලික ජීවිතයත් අපි හිටියා. මට කියන්න තියෙන්නේ සිංහල සිනමාවේ මට ඒ වගේ අවංකව හිතවත් යාළුවෙක් හිටියේ නැහැ. උතුම් මිනිස්සෙක්. මල්ලි තාම ශිෂ්‍යෙක්. රටේ අනාගතේ රටේ ශක්තිය තමයි ශිෂ්‍යෝ. ශිෂ්‍යෝ තමයි මේ රටේ අලුත් යුගයක් ගොඩනගන්නේ. ශිෂ්‍යයින්ගේ ආයුධ කැටිපොළු ගල්මුගුරු නෙවෙයි, පුත්පත් පෑන් පැන්සල්. කරුණා කරලා අයියගේ ලෙක්චර් එක නවත්තර දෙන්න. ඒ වගේ ගතිගුණ මිනිස්සෙකුට පිටින් හුඟක් කලාතුරකින්. ඒ වගේ මිනිස්සෙක්ව කවදාවත් සිනමාවේදී ආයේ හම්බ වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සනත්, ඔහු විශිෂ්ට ගණයේ නළුවෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇත්තෙන්ම පහුගිය කාලය තුළ ඔහුගේ ප්‍රතිභා ශක්තිය තිබුණා විතරක් නෙවෙයි, ඔහු පහුගිය කාලේ ලැබූ ජීවිත අත්දැකීම් තුළින් ඔහුගේ රඟපෑම් ඉතාම වේගයෙන් දියුණු වෙමින් තිබිච්ච අවධියකයි ඔහුගේ මේ අභාවය සිදුනේ. ඒක නිසා මම හිතන්නේ සිංහල සිනමාවට දරන්න බැරි පාඩුවක් ඔහුගේ අභාවය. ඒක මම හිතන්නේ මුළු රටම සහ සියලු චිත්‍රපට අධ්‍යක්ෂකවරු පිළිගන්න කාරණාවක් බවයි මම විශ්වාස කරන්නේ. ඒ උතුම් මිනිස් ගුණ ධර්ම තියෙන ඒ නිහඬ කලාකරුවා අවසන් ගමන් යන මොහොතකදී අපිට මේ වගේ අවස්ථාවක සුළු වෙලාවක් හරි රැස් වෙලා මෙවැනි ගෞරවයක් කරන්න ලැබීමත් පුද්ගලිකව අපේ භාග්යක් කියලා හිතනවා. ඒ කලාකරුවාට කරන්න පුළුවන් උපරිම විදියට. නමුත් මේ වගේ කලාකාරයෙක් අපි අතර නැවතත් උපදීවා, ඒ වගේ තැනැත්තෙකුගේ ඇසුර අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. කාරණා හුඟක් තියෙනවා. මුලින්ම මට කියන්න තියෙන්නේ අපිට හිටපු හොඳ උසස් ගණයේ කලාකාරයෙක්, හොඳ හදවතක් ඇති රත්තරන් මිනිසෙක් අපි අතර නැති වුණයි කියලයි. මම හිතන්නේ අපි හැමතෙම මේ වෙනුවෙන් තියෙන කනගාටුව දුක කියලා නිම කරන්න බෑ ධර්මේ. මම හිතන්නේ ධර්මෙත් ඒක අනුමත කරන්නේ. මිනිස්සෙක් වශයෙන් ඉතා උතුම් ගති බැවුතුන් තිබිච්ච මිනිස්සෙක්. මම කියන්නේ කීප දෙනෙක් සමග එකතු වෙලා චිත්‍රපටයක් කරන්න කියලා මම ඒ මහත්මයාට කිව්වා මට උදව් කරනවා ටිකක්. ඊට පස්සේ මේ මහත්මයා කිව්වේ එක පාටම රෙඩි මගෙන් තියෙන ඕනම උදව්වක් මම ඔබට කරනවා, ඕන එකක් කියන්න කියලා මට කිව්වා. ඊට පස්සේ මම ඇහුවා දින ටික මම දෙන දින ටික තියාගන්න පුළුවන්ද කියලා. ඔබට කිව්වා මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් දෙයියන්ට නුදුන්නත් මම ඔබට ඒ දින දෙනවයි කිව්වා. ද්‍රවිඩ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන එම් වී බාල. සිංහල සිනමාවේ පහුගිය අවුරුද්දක් මම සේවය කරනවා. සාමාන්‍යයෙන් ආපු මම අධ්‍යක්ෂ වශයෙන් කරපු මේ මාත්මයාගේ චිත්‍රපටයේ රාස්සගණිත රාස්ස.
ඒ මාත්මයත් එක්ක මම ආශ්‍රය කරනකොට ඒ මාත්මයාගේ කිසිම දවසක අපෙන් කිසිම හිත අමාරු විදියට ඒ ආශ්‍රය කරලන්නේ නැහැ. හිත හොඳ මිනිහෙක් මිනිසුන් අතර මිනිහෙක් වගේ ජීවත් වෙන මේ මහතා මේ වාගේ තත්ත්වයට අබාධ වුණේ අපිටයි පාඩු. වර්ෂයක් දාස් විජේගේ මරණය පිළිබඳ පුවත ඇසීමෙන් ඔබේ හිතේ මොන වගේ අදහසක් දෙක්වරම ඇති වුණේ? මට ඒක ඇහුණ හැටියෙම ලොකු කම්පනයක් ඇති වුණා මගේ හිතේ. විශ්වාස කරන්න බැරි දෙයක්. මම බොහොම ප්‍රිය කරන නළුවෙක්. මම ඔහුට චිත්‍රපට කීපයක පසුබිම් ගායනා කරලා තියෙනවා. මට මේ ආරංචිය ලොකු වේදනාවක්. ඉතින් ඒ වේදනාව ඉවසගෙන ඉන්නවා කරන්න වෙන දෙයක් නැති නිසා අපි ඔහුගේ අවමංගල කටයුතු වලට සහභාගී වෙලා අද මේ ස්ථානයේ රැස් වෙලා ඉන්නවා අපි ශිල්පීන් ඔක්කොම. ඒ අවමංගල කටයුතු සහභාගී වෙන්න මගේ හිතින් ඇති වෙන ඒ දුක්බර වේදනාව මම ප්‍රකාශ කරන්න කැමතියි. වෙන අපිට මතු ආත්මෙත් හොඳ නළුවෙක් වෙලා හොඳ මිනිසෙක් වෙලා මේවැනි උතුම් මිනිසෙක් ඒ උතුම් ගතිගුණ මන් දන්නවා උතුම් මිනිසෙක් වෙලා යලිම අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයලත් මනෝරත්න විජේගේ මනුෂ්‍යත්වයේ දුටුවේ මේ අයුරින්. පසුගිය දවස් කීපය තුළ රැස් වූ සහ ඔහුට ගෞරව දැක්වීමට පැමිණි විශාල ජනකායෙන් පෙනියන්නේ ඇත්ත වශයෙන්ම විජය ජීවත්ව සිටි කාලයට වඩා ඔහුගේ ඔහු ජීවිතයෙන් සමුගත් මොහොතට පස්සේ තමයි අපිට විජයගේ වටිනාකම එහෙම නැත්නම් විජයට ආදරය කළ විශාල පිරිසක් මේ රටේ හිටියයි කියලා දැසින් දැක ගන්න ලැබුණේ. මම හිතන්නේ සැබෑ මිනිසෙක් ඉවෙන් වගේ හඳුනා ගන්නා ශක්තිය ඇති කරන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම දුර්ලභ ගණේ පුද්ගලයන් පමණයි. කර්මාන්තයේ හිටපු ලොකුම බලවතෙක් ඒ වගේ කෙනෙක් අපිට නැති වෙච්ච එක ගැන ඇත්තටම හරීම හරීම කම්පා වෙනවා. අපි වැඩේට ඒ කියන්නේ අපේ කලාකාරයෙකුට ඒ වගේ දෙයක් කරපු එක ගැන. පහුගිය දවස් ටිකේ අපිත් එක්ක චිත්‍රපටි ගත කිරීමට ගිහිල්ලා හිටියා. මට දැනුත් මතක් වෙනවා එදා රාත්‍රියේදී අපි පොඩි උත්සවයකදී සින්දුවක් කියන්න කිව්වහම ගංගා අද්දර සින්දුව කිව්වා. විජය මට මුලින්ම හම්බුනේ මම අහසින් පොළොට චිත්‍රපටියේ රංගපාණ්ඩ. අපි දෙන්නටම රංගපාණ්ඩ මුල්ම අවස්ථාව වුණේ ඒ චිත්‍රපටියයි. ඊට පස්සේ තමයි ගංගා අද්දර චිත්‍රපටියේදී මට විජය හම්බුනේ. ඉතින් විජය හදිසියෙන් අප අතරින් නැති වෙච්ච එක ගැන අපිට කියන්න බැරි තරම් ශෝකයක්. නම්ලි සංගමයේ සමලේකම් හැටියට රොයිට මේ අවස්ථාවේදී මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ අපේ කර්මාන්තයේ හිටපු අවංක හිතවත් දයාබර මිත්‍රෙක් අපිට නැති වුණා. මට නම් හැඟෙන්නේ අත වශයෙන්ම සිනමාවේ හතරෙන් තුනක් නැති වුණා වගේ. මට තවත් කනගාටු මං හිතන්නේ විජේගේ අවසාන ජවනිකාව මේ ජීවිතේ රඟපෑවේ මාත් එක්ක මිහිඳුම් සිහින දෙවන කොටස චිත්‍රපටියේ. ඔහු අවසානයේදී රඟපෑවෙත් මිනී පිටිනේක දර්ශනය. ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට බෙදාහැරීමේ අංශයේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා.